අපේ රටේ ඉතිහාසය වෙනස් කළ චරිත බොහොමයක් අපිට අපේ ඉතිහාසය දිහා හැරිලා බලද්දි හම් වෙනවා. විශේෂයෙන්ම අපේ රටේ ඉතිහාසය තුළ භාෂාව, සාහිත්‍ය, සංස්කෘතිය එතන ටිකක් එහාට ගිහිල්ලා විශේෂයෙන්ම අපේ රට නියෝජනය කරමින් තානාපති සේවය මේ ආදී බොහෝ ඉසව් තුළ අපේ රටේ නම රඳපු බොහොම සුවිශේෂ පුද්ගලයෙක් ගැන තමයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ. මහාචාර්ය ගුණපාල මල්ලසේකර. මේ වසර විශේෂයෙන්ම එතුමන්ගේ ජීවිතය තුළ 119 වන ගුණ සමරුවේ යෙදෙනවා. ඒ වෙනුවෙන් විශේෂයෙන්ම අපි කතා කරන සූදානම් එතුමන් පිළිබඳව, එතුමන්ගේ ජීවිතය පිළිබඳව රචනා වෙච්ච බොහොම වටිනා කියන කෘතියක් පිළිබඳව, මහදරු ගුණපාල මලලසේකර පුනරුදේ පෙරගමන්කරු කියන කෘතිය පිළිබඳව ඒ ගැන කතා කරන්න අපිත් එකතු වෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය කුසුමා කරුණාරත්න මහත්මිය. අයබෝන් කියලා පිළිගන්න. අපි මේ පොත, විශේෂයෙන්ම මේ පොත සහ එතුමන්ගේ විශේෂයෙන්ම අපේ රටේ සාහිත්‍ය වෙනුවෙන්, භාෂාව වෙනුවෙන් ඉෂ්ට සිද්ධ වෙච්ච සේවය පිළිබඳව එතුමියත් එක්ක කතා කරන්න සූදානම්. මම මුලින්ම දැනගන්න කැමතියි ඔබතුමියගෙන් මේ පොත විශේෂයෙන්ම එතුමන්ගේ ජීවිතය පිළිබඳව, එතුමන්ගේ සේවය පිළිබඳව බොහෝ කරුණ ඇතුළත් වෙන පොතක් විදිහට හඳුන්වන්න පුළුවන්. අපි මේ පොත ගැන ටිකක් කියමු. ඔව්, ඇත්තටම මහාචාර්ය ගුණපාල මල්ලසේකර කියලා කියන්නේ මේ රටේ බිහි වූ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙක් කියලා කියන්න පුළුවන්. මොකද එක ක්ෂේත්‍රයක පමණක් නොවේ, කුඩා කාලයේ ඉඳලා එතුමාගේ දක්ෂතා පෙන්වමින් ඇවිල්ලා විවිධ ක්ෂේත්‍රවල දැනුගත්කම, ඒ වගේම රටට ජාතියට තියෙන ලැබිකම, ඥානවන්තකම, දාර්ශනික දැනුම, මේ සියල්ලම එකට කැටි වූ විශිෂ්ට චරිතයක් හැටියට එතුමා සලකන්නට පුළුවන්. එතුමා වෙනුවෙන් මල්ලසේකර පදනමේ මූලිකත්වයෙන් ප්‍රකාශයට පත් කළ අගනා කෘතියක් ගැනයි ඔබ මේ දැන් සඳහන් කළේ. මහදුරු ගුණපාල මල්ලසේකර පුනරුදේ පෙරගමන්කරු මේ කෘතියට ඇතුළත් වෙලා තියෙනවා. එතුමා කළ දේශන, එතුමා ලියු ලිපි, ඒ වගේම එතුමා ගැන වෙනත් විද්වතුන් විචාරකයන් කළ ඇගයීම්, ඒ වගේම එතුමාගේ ජීවිතයේ විශේෂ අවස්ථා හෙළි කරන වැදගත් ඡායාරූපයකට ඇතුළත් වෙනවා. ඒ විදිහට මේ විශාල ග්‍රන්ථයක් හැටියට මේක එළිදක්වන්නට හැකි වුණේ. නැවතත් මම මතක් කරන්න කැමතියි මල්ලසේකර පදනමේ මූලිකත්වයෙන් සිදු වුණ විශිෂ්ට කෘතියක් මේක. දැන් විශේෂයෙන්ම මේ එතුමන්ගේ චරිතය ගැන කියවෙද්දී මේ අපේ රටේ භාෂාව, සිංහල භාෂාව පිළිබඳව සඳහන් වෙද්දී සිංහල භාෂාවට බොහොම මං හිතන්නේ ඉදිරිගාමි කටයුතු බොහොමයක් සිද්ධ කළ චරිතයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මම ඔබතුමියගෙන් අන්න ඒ ගැන ටිකක් දැනගන්න කැමතියි. මහාචාර්ය ගුණපාල මල්ලසේකර කුඩා දරුවකව සිටියේදී එතුමාගේ ආදරණීය පියා වෙදමුහන්දිරම් මල්ලසේකර මැතිතුමා පුංචි කාලේ මේ පුංචි දරුවා අරගෙන යනවා පානතුරේ වෙරළට. අරගෙන ගිහිල්ලා එහි වැලි මත තමයි මුල්ම අකුරු මේ ලදරුවාට කියා දුන්නේ. අන්න ඒ සටහනෙන් ආරම්භ වුණ ගුණපාල මල්ලසේකර මහතාගේ මේ ජීවිතය, එතුමාගේ ජීවිතයේ අවසානය දක්වා රටට විශිෂ්ට සේවයක් කළ කෙනෙක් හැටියට ප්‍රචලිත වුණා. එතුමා භාෂාව පිළිබඳ මුලින් මුල් අකුරු තාත්තා කියලා දුන්න මුල් අකුරු වලින් ලද ඒ ආරම්භයෙන් එතුමා සිංහල භාෂාව, ඒ වගේම ඉංග්‍රීසි භාෂාව ශාන්ත ජෝන් පානදුරේ ශාන්ත ජෝන් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබමින් එතුමා ඉංග්‍රීසි භාෂාව හොඳට ප්‍රගුණ කළා. ඊට අමතරව පන්සලේ අධ්‍යාපනයෙන් හාමුදුරුවන්ගේ බලපෑමෙන්, ස්වාමීන් වහන්සේලාගේ බලපෑමෙන් සහ ආභාසයෙන් එතුමා පාලි, සංස්කෘත කියන භාෂා දෙකත් ප්‍රගුණ කළා. එකවරට එකම පුද්ගලයෙකුට, එකම දරුවෙකුට, තරුණයෙකුට මේ තරම් භාෂා ඉගෙන ගන්න පුළුවන්, මතක තියාගන්න පුළුවන් කියලා කියන්නට ටිකක් අපහසුයි. ඒ වගේ විශේෂ පුද්ගලෙක් මේ විදිහේ සේවයක් ඉෂ්ට සිද්ධ වෙලා තියෙද්දි විශේෂයෙන්ම දැන් අදට, ඒ වගේමයි හෙටට, දැන් බොහෝ කාලයකට කලින් මේ කටයුතු සියල්ල මෙතුමන් අතින් සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම අද කාලයට සහ අදින් ඉදිරියටත් මේ සේවය වලංගුයි.
අපි පොඩ්ඩක් අන්න ඒ ගැන සඳහන් කරමු. කොහොමද ඒ එතුමන් සිදු කර දේ වර්තමානයට සහ අනාගතය දක්වාම මේ දේවල් වල වටිනකම කොච්චර රැඳිලා තියෙනවද කියන කාරණේ ගැන අපි යම් මතකයක් කරමු. ඒ සිදු කිරීමට මුල්ව තිබෙන මේ මල්ලසේකර පදනමට අපි කෘතඥ වෙන්නට ඕන. ඒ මොකද එහෙම නැත්තම් තනින් තනින් පොත් කීපයක් ලිපි කීපයක් දැනුම තනින් තනින් අහුලා ගන්නට සිදු වෙනවා. නමුත් මේ වගේ එකම ග්‍රන්ථයක් පළ කරාම මෙහි බොහෝ කරුණු අන්තර්ගත වෙලා තියෙනවා. එතකොට වර්තමාන පරපුරටත් අනාගතයටත් මේ භාෂා දැනීමත් ශාස්ත්‍රීය දැනීමත් පුළුල් ලෙස ලබා ගන්නට හොඳ අවස්ථාවක් හැටියට දක්වන්න පුළුවන් මේ සිද්ධ වෙලා තියෙන්නේ. දැන් දැනුම කියන එක මහාචාර්ය ගුණපාල මල්ලසේකර කිසි දෙයකට සීමා කළේ නැහැ. එක භාෂාවකට සීමා කළේ නැහැ. ඒ වගේම බුදු දහම පිළිබඳ, බුද්ධ දේශනාව පිළිබඳ, බුද්ධ දර්ශනය පිළිබඳ එතුමා ප්‍රබල ලෙස අධ්‍යයනය කළා, පර්යේෂණ කළා. ඒ වගේම එතුමාතින් ලියවුණු නොයෙක් ග්‍රන්ථ අරගෙන බලනකොට ඒවයි පාලි භාෂාව පිළිබඳ, පාලි සංඥා නාම හඳුන්වලා දෙමින් විශාල කෘතියක් කරලා තියෙනවා. මේවයින් රටට දැනුම එදාට පමණක් නෙවෙයි මේක සීමා වෙන්නේ, වර්තමානයටත් අනාගතයටත්. එතකොට භාෂා ඥාණයෙන් තමයි ශාස්ත්‍රීය ඥානයක් පුළුල් විදියට, එහෙම නැත්නම් සම්පූර්ණ විදියට ලබා ගන්න පුළුවන්. එතුමා ඒක දැන සිටියා. ඒ වගේම මහාචාර්ය ගුණපාල මල්සේකර මේ දැනුමත් එක්ක අර හිතෙන් මහන් තත්ත්වයක් ඇති කරගත්තේ නැහැ. එතුමා බොහෝම නිහතමානී පුද්ගලයෙක්. තමන්ගේ ජීවිතේ ඉතාම සරල ලෙස, නිහතමානී ලෙස, සතුටෙන් ප්‍රීතියෙන් ගත කළ පුද්ගලයෙක්. එතුමාගේ දරුවන් කරන ප්‍රකාශවලින් ඒක පැහැදිලි වෙනවා. ඔව්, ගුණපාල මල්ලසේකර කියන විශේෂයෙන්ම අපේ රටේ ඉතිහාසය ඇතුලේ නම ලියවිච්ච චරිතය පිළිබඳව තමයි අපි අද කතා බහ කරේ. එතුමන් පිළිබඳව ලියවුණු මේ ග්‍රන්ථය සංස්කරණය කරන්නේ මහාචාර්ය කුසුම කමරත් මහත්මිය සහ ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන්. ඒ පිළිබඳවත් මතක් කරනවා අද විශේෂයෙන්ම එතුමන් පිළිබඳව යම් සඳහනක් කරන්නට අපිත් එක්ක එකතුනාට බොහොම ස්තුතියි. මහාචාර්ය ගුණපාල මල්ලසේකරයන් පිළිබඳව අපි කතා බහ කරමින් ඉන්නේ. එතුමන් ගැන කතා බහ කරද්දී විශේෂයෙන්ම එතුමන්ගේ පුතුණුවන් විජය මල්ලසේකර මහත්මය අපිත් එක්ක අද එකතු වෙනවා. එතුමන් එක්ක විශේෂයෙන්ම ගුණපාල මල්ලසේකරයන් ආදරණීය පියෙක් විදියට දරනු විදිය අපි අන්නේ පිළිබඳව එතුමන් එක්ක කතා කරන සූදානම්. අයිබෝන් කියලා පිළිගන්න විජය මහත්මය, දැන් විශේෂයෙන්ම මල්ලසේකර කියන චරිතය අපි අපේ රටේ හඳුනනවා, අපි විශේෂයෙන්ම රට වෙනුවෙන් බොහෝ දෙයක් සිදු කරපු චරිතයක් විදිහට අපි හඳුනනවා. අපි පොඩ්ඩක් සාහිත්‍ය වෙනුවෙන්, භාෂාව වෙනුවෙන් ඒ සිදු කළ සේවය පැත්තකින් තියලා, ඒ ගුණපාල මල්ලසේකරයන් පොඩ්ඩක් පැත්තකින් තියලා අපි කතා කරමු තාත්තා කෙනෙක් විදිහට. ඔබතුමන්ට කොහොමද දැනුනේ එතුමා? එතුමා වැනි පියෙක් මට ලැබුණ එක මම වාසනාවක් කියලා සැලකනවා. මම හිතන්නේ මගේ පවුලේ හැමෝම දැන් අප අතර ජීවත් වෙන්නේ මමයි අක්කලා දෙන්න පමණයි, මමයි බාල පුතා. අපේ අයිය මට අයියලා දෙන්නේ හිටියේ දෙන්නම මලා, තව අක්ක කෙනෙක් හිටියා ඒ තාත්තගේ පළවෙනි විවාහයෙන්. පියෙක් වශයෙන් බලනකොට ඉතාමත්ම අරුම පුදුම පුද්ගලයෙක්. අර මංගල සූත්‍රයේ කියනවා වගේ මාතා පිතු උපට්ඨාන අපි එක හැමදාම කරනවා. මොකද එවැනි පුද්ගලයෙක් මම හිතන්නේ ලංකාවට මේ දේශපාලනයෙන් තොරව පහත් වෙලා තියෙනයි කියලා. භාෂාවෙන් ආදරවන්ත පියෙක් හැටියට අපිට ක්‍රියා මාර්ගයක් දුන්නේ ආදර්ශය. කතා කරන්නේ ඉතාමත්ම ප්‍රීතිමත් භාවයෙන්. සැරයක් තිබුණේ නැහැ. අපේ ගෙදර ඉතාමත්ම සන්තෝෂවත් ගෙදරක් තිබුණේ. ඒ වාතාවරණය මට පුළුවන් වුණා මගේ ළමයින්ට දෙන්න. ඒ ආදර්ශය නිසා තමයි අපි මෙහෙම ඉන්නේ. තාත්තා කිව්වා මගේ සේවය වූවේ මගේ ලිඛිතයයි මගේ භාෂාවයි ඒ අන්දමේ. මම ඒ අන්දමේ මතක තියෙනවා නම් මට ඉතාමත්ම ප්‍රීතියක් කියලා කිව්වා. සෝවියට් දේශයේ තානාපති වශයෙන් ගිය අවස්ථාවේදී තාත්තට හිඟයක් වුණා. මොකද හිඟේ? අර ඉගෙනීම, උගන්වන්න තිබුණ ආදරය ඇති වෙන්න පටන් ගත්තා. මොකද උකලේ? එතකොට ගිහිල්ලා කළා
State University of Moscow. Well, gila itu na Patamala waktu biru. Patamala biru le Buddha agama singgalah igenwa. Rusian ada. Pasal Rusian kene, Russian kene, Rusian itu kene putgile kahwa. Ayolah, mata katakan le singgal le mangko kohan tu singgal dah ni. Wagi piah mati igenwa. Kira kira. Marin di sela Vatican luar. Visvidyalaya arme. Padi unna sel dugaan nana. ඒ විශ්වවිද්‍යාලයේ ගිය අවස්ථාවේදී පපාදිලුන්නාසලට කතා කරලා තියෙන ලැතින් භාෂාවෙන්. ඉතින් මෙවැනි පුද්ගලයෙක් මේ රැටි හිටියා කියන එක මටත් පුදුමයි. මගේ පියා වුණත් ඒක මට පුදුමයි. මමත් ලොකු වාසනාවක් කරන්නද ගියා අතන. ඒක මම බෞද්ධයෙක්. ඔව් විශේෂයෙන්ම මං හිතන්නේ එතුමන්ගේ සේවය මේ එදාට වඩා අදට තමයි ආදර්ශයක් වෙන්නේ. අද සමාජ දේශපාලන සංස්කෘතික මේ සියල්ලට මම හිතන්නේ බොහොම ලොකු ආදර්ශයක් සපයනවා එතුමන් ඒ ජීවත් වෙච්ච ආකාරය විජේ මහත්මයා අපි යම් සඳහනක් කරමු දැන් මේ වෙද්දි එතුමන්ගේ නාමය රැගෙන යන්නේ ඔබතුමන්ලා විශේෂයෙන්ම ඔබතුමන්ලා තමයි එතුමන් කළ ඒ සේවයේ ඉදිරියට රැගෙන යන කටයුත්ත බාරව සිටින්නේ මම දැනගන්න කැමතියි මේ වෙද්දි මොනවද සිද්ධ වෙන්නේ විශේෂයෙන්ම ඒ සේවය ඉදිරියට රැගෙන යන්න එතුමන් කළ කටයුතු ඉදිරියට රැගෙන යන්න මොනවද සිද්ධ අපි මල්ලසේ පදනමක් පිහිටවුවා. ඒ පිහිටවු යම යම අරුමුණක් ඇතුව. මොකක්ද ඒ අරුමුණ? දුෂ්කර පළාත්වල විහාරස්ථානවලට අතහිත දීලා දිනු කරන්න. දුෂ්කර පළාත්වල දුප්පත් ළමයින්ට ඉගැන්වීමේ අවස්ථාවක් දෙන්න. අපේ මුල්ම ක්‍රියාවලිය වූයේ හොඳ ගතිගුණ ඇති පරපුරක්, තරුණ පරපුරක් බිහි කරන්න. या देमले होवेवा सिंगल होवेवा लांसी होवेवा कमाटने नमूत होंद गतिगुण थियेल आय अद समाज वेट बी करन महाचार्य गुणपाल मल्लसेकर यां पिलिबंद वापी ए मतके अवधि करन्ने तुमांगे बाल पुतुनुवा විජේ මල්ලසේකර මහත්මයා තමයි විශේෂයෙන්ම එතුමන් අපේ රට වෙනුවෙන් සිදු කළ දේ ඒ සේවයේ විශේෂත්වය පිළිබඳව යම් සඳහනක් කරේ බොහොම ස්තුතිවන්ත වෙනවා අපිත් ඒ කතා බහ කරලා බොහොම ස්තුතිමත් ආරාධනා කරනවා ඔබේ කලා තොරතුරු වලට ඉඩකඩ ලබා දෙන්නට ටීවී එක යාට් එකෙන් අපි සූදානම්. අපිට ලියන්න. අපේ ලිපිනය නිෂ්පාදක ටීවී එක යාට් එක ස්ටයින් ස්ටුඩියෝස් බොරුපනපාර රත්මලාන.